ස්වර්ණවාහිනී පත්තරෙන් අපි ඉතා සංවේදීව වැඩියෙන් අවධානය යොමු කරන තැනක් තමයි දරුවන්. අපි කියනවා ඇසිපිය හෙලන සැනින් දරුවන් අනතුරට ලක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ඇසිපිය හෙලන අවස්ථාවේ පවා දරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනි කියලා බාල වයස්කාර ගැහණු ළමයෙකු පැහැරගෙන යාමක් පිළිබඳව ත්‍රිකුණාමල ප්‍රදේශයේදී ආරංචියක් ලැබෙන්න ගන්නවා. හරි, ඊට පස්සේ ඔහුව අත්අඩංගුවට ගත්තා. පොලිසිය කියන්නේ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සඳහා මෙම දරුවා පැහැරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවෙන බවයි. පුංචි දරුවන් සමහර විකෘති ආශාවන් තියන අය මේ පුංචි දරුවන් පිළිබඳව තියෙන ඒ විකෘති කාමාශාවට දශමිකින්වත් ඉඩ නොතබන්නට වක්‍යතු රටක වැඩිහිටි පරපුර වග බලා ගන්න ඕනේ. ඒකයි ඇසපිය හෙළන සනින් දරුවන්ට අනතුරක් වෙන්න පුළුවන් කියන කතාව මා නිතර නිතර මතක් කරන්නේ. ත්‍රිකුණාමලේ කතාව මේ. ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පල තුලදී මෙම පැහැර ගැනීම සිදුව තිබෙනවා. අදාළ සිද්ධිය CCTV කැමරාවල සටහන්ව තිබුණේ මේ අයුරින්. සිද්ධිය සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය නිලධාරීන් අදාළ දැරිය සහ ඇය පැහැරගත් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කළා. දහවල් 12:45ට පමණ අදාළ බාල වයස්කාර දැරිය ත්‍රිකුණාමලයේ වෙරළ ආසන්නයේදී සොයා ගැනීමට හැකි වූ අතර එහිදී සැකකරුද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. පොලිසිය පැවසුවේ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සඳහා සැකකරු විසින් මෙම බාල වයස්කාර දැරිය පැහැරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවයි. ත්‍රිකුණාමලයේ මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8ක් වන මෙම දැරිය තම මිත්තණිය සමග ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පලේ පිහිටි ඖෂධ හලකට පැමිණ තිබෙනවා. අතුක්ක් කියන්නේ මොනවා නම් ඉවරයි පොඩි කාලා ඈ අය බාගෙන ගියා නේ ඉවරයි ඈ අතරංගුවටගත් 23 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලයේ 490 ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ලබා පරපුර පිළිබඳව අවධානය යොමු. ඒතොර අවට වටපිටාවල් වල ඉන්න ළමයින් පිළිබඳව ඇහැගාගෙන ඉන්න. ඒ කියන්නේ ආදරයෙන් ඇහැගාගෙන ඉන්න. ඒ වගේම ආදරණීය දෙමව්පියනි, ආදරණීය වැඩිහිටියනි දෙමව්පියන්ට විශේෂයෙන් මතක් කරන්න ඔබේ පුංචි බාලවයස්කාර දරුවාට දැරියට වැරදි ස්පර්ශයක් හෝ වැරදි බැල්මක් හෝ කාගෙන් හරි ලැබෙනවා නම් ඒ පිළිබඳව ඉතාම ඉක්මනින් ඔබ දැනුවත් කරන්න කියලා. වැරදි හුලඟක්වත් වදින්න ඉඩ තියන්නට එපා. ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා.